ඕ මල්ලි වැඩනේ අම්බාන්න වැඩ 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 බඩු ටිකක් තිබ්බා බඩු ටිකක් තියෙනවනේ ඒක පොඩ්ඩක් කන්න මේක එළි සුද්ධ කරලා කරලා මේ පොහොර ටිකක් දාන්න මේ මේක බඩු වල මේ සාරණක් තියෙනවනේ අයියා සාරණ හැදිලා තියෙනවා නේද උදර හැදිලා තියෙනවනේ ඕ මොකද අයිය බඩු වල ඈ බඩු මොකද මේ දවස්වල මිල මිල මේ දවස්වල චුට්ටක් මේ හෙලවුණු මිල පහත බැරිලා තියෙන්නේ ඔව් යා මානේ අපි නම් තොග 150න් වගේ තමයි අපි ගන්න මිලින්ද ඈ සමන්ත අයියා ඔව් ඔයා දැන් මේ වගාව පටන් ගන්න මම හිතන්නේ වගා මන් දන්න විදිහේ නෝ හැමදේම වගාවෙන් තමයි ජීවත් වෙන්නේ නේද ඔව් වගාව තමයි කරන්නේ ඔව් දැන් මේකට සාමාන්‍යයෙන් කොච්චර කල් වෙනවද අයියා දැන් මේ බටු වලට නම් සාමාන්‍ය මාස 4ක් 3ක් විතර කාලා මාස 3ක් විතර 3ක් විතර තමයි පටන් ගන්න එකයි දැන් ආ දැන් පටන් ඔව් දැන් තමයි මේ ගහ කොහොමද මේක කප්පාදු කර කරගෙන යන්නේ නේද ඔව් දැන් මේ කප්පාදු කරන් තව ඉතින් දැන් පටන් ගත්තා ඔව් තමයි මේ අවුරුද්ද ආබන අවුරුද්දේ මෙන්ද හරි වගේ කප්පාදු කර දැන් හැබැයි මේ මොකක්hari පොඩි රෝගයකුත් තියෙනවා නේ ඔව් අපි මේ වට කුමිනාශකය යොදනවා අඩුයි අඩුයි නේ ඔයා තනිකර කාබනික කිව්වනේ කරන්නේ කාබනික පොහොර වලින් තමයි ගන්න ඉතින් ඒ නිසා සමායට කුමිනාශක යොදන්න නැති හින්දා එනවා රෝග ඔව් අපි ඉතින් අර අපි කැමරට ගන්නවා බෙන්ද පොටක් දෙන හින්දාද අපි ගොඩාක් දුරට බලන්නේ මේ කුමිනාශක කුමිනාශක වලින් තොරව තමයි කාබනික වගාවකට යන්න තමයි උත්සාහ කරන්නේ කරේවා එහෙම නේද ඔයා මේ එතකොට සමන්තයි දැන් ඔයා මේ 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 බටු විතරද කරන්නේ මොනවද වගාව කරන්නේ මෙහා පැත්තේ තියෙනවා මෑ කරල් වගාව මෑ කරල් නම් දැන් නම් ඉවරයි මෑ කරල් උදේ කැඩුවා ආ දෙ කැඩුවා දැන් කැඩුවා මෑ කරල් එන්න පේර තියෙනවා ඒ ඊට හැබැයි ආ එහා පැත්තේ මොන කිලෝ පේරද මොන කිලෝ පේර එකක් තියෙනවා එහා පැත්තේ හ්ම් හ්ම් ඒක යන්න බලන්න විතර යම් බලන්න හ්ම් පේරකල මයිටි 50ක් විතර තියෙනවා. ආ පේරකල 50ක්. දැන් ඒතර කොච්චර කල් වෙනවද අයියේ පේරවගා? පේර ටික හදලා දැන් අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3. දැන් ඒ කියන්නේ ඔයා අස්සන්නක් දැන් අරදි ගත්තා. ඔව් දැන් 24 තමයි අවසන් වුණේ. දැන් ආපහු නැවත මේ ආ දැන් ආයෙත් කරලා දාන්නේ. දාගෙන යන්නේ. ආයෙත් අර ගෙඩි ආ දැන් පළදා ආයෙත් ආයෙත් පළදා තියෙනවා. බෑග් දැන් දාලා තියෙන්නේ නේද? ඔව් දැන් දාලා තියෙනවා. තව දාගෙන යනවා. දැන් අද අයි මිතුරු බෑග් ටික දැන් ගේනවා දාලා. එතකොට දැන් අයියා දැන් ඔයා මේක මේ මේව කරන්නේ දැන් වගාලින්දකින්ද කොහොමද වතුර එහෙම ගහන්නේ මේකට? වගාලින්දෙන් වගාලින්දෙන් ගහලා මේ බටලයින් දාලා සම්පූර්ණ අර ජල බිඳු සිස්ටම් එක තමයි දාලා දෙන්නේ. මල් පෙරමෙට. ඔව් මල් කරේ. මල් සිස්ටම් එක දාලා දෙන්නේ. ආ ජල බිඳුකනේ මල් මල් එක කැරගෙන එක දාලා දෙන්නේ. එතකොට ඔව් දැන් එතකොට දැන් මේ තේර වගාව දැන් ඔයා දාන්න කොහෙන් හරි පැල ගත්තද කොහොමද කරේ? ඔව් අපි පැල පිටින් ගෙනල්ලා තමයි වගා කරන්න පටන් ගත්තේ. අද මේවත් අර මේවත් කප්පාදු කරන්න ඕනේ එහෙම කප්පාදු කරන්න කප්පාදු කරන්න තේරෙවිල මේ මේ දැන් පෙර මිලක් තියෙනවද අයියේ මොකද ඔය පෙර වල හොඳ මිලක් තියෙන කියලා පෙර වල අපි යන් කර පැත්ත බලමු අයියේ දැන් අයියේ දැන් සාමාන්‍යයෙන් දැන් මේක මේ වගාවකට එන කෙනෙකුට දැන් ඔයාට මොකද්ද තේර වගාවක් අපි සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් අක්කර කාලක හරි කවුරු හරි හිටවන්න මොකද කොහොමද වැඩේ කරන්න කියලා පොඩ්ඩක් කියන්න ඈ බලටි ගත්තට පස්සේ ඔයාලට උපදෙස් දෙන්න හැකි මේ විදිහ කරන්න කියලා නැත්නම් මේ වගාව හරි සාර්ථක වගාවක් ඔව් වියදම් අඩුයි ආදායම් හොඳට තියෙනවා ආදායම් මේක තියෙනවනේ ඔව් ආදායම් හොඳට තියෙනවා කිලෝ පෙරේක සාමාන්‍යයෙන් දැන් කන්නකට ගත්තොත් එහෙම පෙර පෙර කොහොමද පළදාව ගන්න සාමාන්‍යයෙන් 1000කින් පෙර ගෙඩි එක ට්‍රිප් එකට 30ක් 40ක් කරන එක වාරයකට ඒක ඒක අවුරුද්දට නෑ අවුරුද්ද කියන්නේ එක ට්‍රිප් එකක් දැන් කන ට්‍රිප් එකේ අද කඩනවනම් අද පෙර කිලෝ ගෙඩි 30ක් විතර එක ගහන්න ආ එක ගහේ කඩන්න 1000කින් සාමාන්‍යලට පෙර හැදෙනකොට 10 පෙර ගෙඩි 300ක් 400ක් අල්ලනවා ඔව් දැන් මේකේ දැන් අපේ අපේ දැන් අපේ පළාත ගත්තොත් එහෙමයි දැන් තිරුකුණමල්ලේ කියන්නේ ඇත්තටම එන උෂ්ණ පළාතන්. එතකොට මේ මේක උෂ්ණ පළාතකට එහෙම ඔරොත්තු දෙනවද ගැටලුවක් නැද්ද ඒක? නෑ. කිසි ප්‍රශ්නයක් නැහැ ඔරොත්තු දෙනවා. අර වතුර එක්කෝ බින්දු ක්‍රමේ හරි මල් ක්‍රමේ හරි තියෙන්න ඕන. අර පායන වැඩි නිසා මේ වතුර නිතරම තියෙන්න ඕන. වතුර නිතරම තියෙන්න ඕන. ආදායම් තියෙනවා. ආදායම් තියෙන කිසි අවුලක් නැහැ නේද? කිසි අවුලක් නැහැ. ආය සමන්දයි. ඔව්. මහන්සියට කම්මැලිකම
මේ පල්ලහැර සම්පූර්ණ පේර තියෙන්නේ. පේර තියෙන්නේ. එහෙට පේර තියෙන්නේ. පොලුත් අදලා තියෙන්නේ ඔක්කොම නේද? තියෙන දැන් පොලුත් කැඩෙන පොල්ලෝට නම් අවුරුදු. පොල්ලෝ කියලා අවුරුදු. ඈ? අවුරුදු 6ක් විතරයි. අවුරුදු 6 නේද? දැන් වාර දෙකක් තුනක් කැඩුවා. පොලුත් කරන අතර මේක ලොකු වගාවක් ඔය අවුරුදු 6කට විතර අපිටත් අන්තෝසයි දැන්. අවුරුදු 6 කරන තියෙන්නේ කියලා පොල් කැඩනවා කියන්නේ. සමන්තය දැන් අතරම ගත්තොත් එයා දැන් ඔයාගේ මේ වගාව ඇතුලේ නැති දෙයක් නැහැ මේ වගාවේ අක්කර එක කොච්චර අක්කර එකම හරියට දෙන අක්කර එකම හරියට ඒ මේක ඇතුලේ මේ දැන් බැලුවම ඕන කෙනෙකුට හැම දෙයක්ම දෙන අඹද පොල්ද පොහොරද නිවිතිද එතකොට බුලත්ද හැම එකක්ම තියෙනවා නේද එතන මේක සාමාන්‍යයෙන් අය දැන් අඹ කොහොමද තියෙන්නේ මොනවද තියෙන්නේ වරද දැන් මේක අර තුම්දිස්සි කියන ඔව් ඒක දැන් බෑග් දාලා තියෙනවා තුම්දිස්සි කියන දාන්න තියෙනවා ටික ටික බල බල දානවා අඹ අර ටික ටික ලොකු වෙනකොට නේ දාන්නේ මේ පැත්තේ කරතකොලම තියෙන්නේ මේ පැත්තේ ඔක්කොම කරතකොලම කරතකොලම ඉස්සරන්නේ උගමන්ත අයියා මේ එක භෝගයකට සීමා වෙලා නෙමෙයි නේද මේ වැඩ කටයුතු කරලා තියෙන්නේ එතකොට ඔයා භෝග විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා ගොඩාක් හැම වර්ගයක්ම වගේ ටික 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 ඔක්කොම කරනවා ඒ කියන්නේ මේකේ අර දැන් මේ මේ අස්සන්න මෙහෙම මේ අපි හිතමුකෝ බටු කියලා බටුට ගෙවරනාට පස්සේ ආය අපි ඒක තමයි වෙන අය කරන්නේ බටු නම් බටු විතරයිනේ හැබැයි සමන්තය කරලා තියෙන්නේ මේක ඇතුලේ බටු විතරන්නේ වගාවන් විශාල ප්‍රමාණයක් කරලා තිනවා එතකොට මේ වගාවන් ඇතුලේ සමන්තය ඇත්තටම මේක නිතරම ඔයාලට කීයක් හරි ආදායමක් වෙනවා නේද ඔව් දවස් ගානේ කී කී හරි ආදායමක් වෙනවා ඔව් දැන් අපි ඔයාලට පෙන්න්නේ මේ සමන්තයගේ එක පැත්තක් විතර හැබැයි සමන්තය එහා පැත්තේ වා හිටවල තියෙන මොනවද හිටවල තියෙන්නේ බණ්ඩක්කා බණ්ඩක්කා එතකොට බණ්ඩක්කා කොච්චරක් හිටවල තියෙනවද අයියෝ බණ්ඩක්කා ග්‍රෑම් 282ක ඔව් ඒ සාමාන්‍ය අක්කර කොච්චර කාලක් කාලක් විතර වගේ නේද